විශේෂයෙන්ම මේක බලාගෙන ඉන්න අයට මම ඉතා වැදගත් කාරණයක් කියන්න ඕනේ. මේ වැදගත්ම කාරණේ තමයි මේ සමාජ මාධ්‍ය ජාල වයිබර් වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන්, Imo වෙන්න පුළුවන්, මුහුණු පොත වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්. මේ මොනවා හරි භාවිතා කිරීමේදී ඔබේ ගිණුමට, ඔබේ account එකට, ඔබේ phone එකට ඔබ නොදන්න යම් කිසි ප්‍රවෘත්තියක් ආවොත් සත්‍ය නම් කමක් නැහැ. අපි ඕනම අවස්ථාවකදී කියන සත්‍ය දෙයක් ප්‍රකාශ කරන්න පළ කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක රාජ්‍ය කාරණා යටතේ යම් යම් කාරණා යටතේ සීමා කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 7 අනු ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය ආරක්ෂාවට, රටේ යථාපැවැත්මට, සෞඛ්‍යයට, සදාචාරයට ප්‍රශ්නයක් තියෙනවා නම් අරෙන්න. නමුත් සත්‍ය පළ කරන්න පුළුවන්. හැබැයි අසත්‍ය දේවල් ඔබ ෂෙයා කරන්න එපා, ඔබ බෙදා හරින්න එපා, ඔබ පෝස්ට් දාන්න එපා. ඒ එවැනි අවස්ථාවලදී අපට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම ඔබ වජිර කිව්වා මේ දැන් මේ දිනවල මම ඊයේ දැක්කා, අදත් දැක්කා. ඉතාම අශීල, ඉතාම මේ මම මේ මේ වචනේ භාවිතා කරොත් මං හිතන්නේ ගැළපෙන්නේ නැති යම් යම් ආකාරයේ ප්‍රවෘත්ති පළ වුණා මේ ලිංගික කටයුතු සම්බන්ධව අපේ සමාජයේ කිසිසේත් අනුමත නොකරන ආකාරයේ පෝස්ට් ඒවා මම දැක්කා පළ වෙනවා. මේවා අගය කරලා මේ ආකාරයට දැන් ඒ අය ගැන අපි හොයාගෙන යනවා. දැන් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ අපේ රටේ නීති යටතේ අපරාධයක් මේ අන්තර්ජාලය හරහා වේවා අපරාධයක් වෙනවනම් නීතිය සඳහන් ආකාරයට වංචාවක් වෙනවනම් හොරකමක් වෙනවනම් ලිංගික වශයෙන් යම්කිසි ආකාරයක හිරියරයක් වෙනවනම් ඒ අය අත්අඩංගුවට ගන්න අපිට හැකියාව තියෙනවා. අන්තර්ජාලය හරහා හෝ ඒ දේවල් වෙලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි ජනතාව බිය ගන්නවන ආගමි යම්කිසි ආගමකට නිග්‍රහ කරන, ජාතීන් අතර අසමගිය ඇති කරන, ජාතීන් අතර කලබලයක් ඇති කරන, ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කරන, රටේ ජනතාව අතර යම් කිසි ආකාරයක නොසන්සුන්තාවක් ඇති කරන ඕනම ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපේ තියෙනෝ නීති ගන්නාවක්. එකක් තමයි අපේ රටේ අපරාධ නීතිය, අනිත් එක තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අනිත් එක තමයි විශේෂයෙන්ම 2007 අංක 56 දරන සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත. මේ නීති අනුව අපිට කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේක බලන් ඉන්න අය හැමෝම මේ ඔය පොඩි කමෙන්ට් එකක් දාලා සුබපතනයකට විහිළුවක් කරාට, හලෝ කිව්වට, හායි කිව්වට කමක් නැහැ. හැබැයි තමුන් නොදන්නේ අසත්‍ය ප්‍රවෘත්ති වලට විශේෂයෙන්ම කොවිඩ් ගැන වෙන්න පුළුවන්, අපරාධයක් ගැන වෙන්න පුළුවන්, වෙන දෙයක් ගැන වෙන්න පුළුවන්, ඒ වගේ බොරු ප්‍රවෘත්ති ෂෙයා කරන්න යන්න එපා. ඒ ෂෙයා කරොත් අපිට ඒ අයටත් අනුබල දීම සම්බන්ධයෙන් නඩු පවරන්න හැකියාවක් තියෙනවා. ඒකම අපි එහෙම නඩු කටයුතු කරලා තියෙනවා. මේ අපි දැන් මේ නඩු පවරනවා කියලා කියනකොට බොහෝ අයට හිතෙන්න පුළුවන් මේක අපි ෂෙයා කරාට ඇයි අපි නඩු පවරන්නේ, මේ පොලිසිය එක්ක තරහ ඇති කරගන්න පුළුවන්. නමුත් අපි පොලිසිය රාජකාරී කරන්නේ මේ ජනතාව එක්ක තරහ හට නෙමෙයි. මේවා පාලනය වුණේ නැත්නම් එක පැත්තකින් අපරාධ වැඩි වෙනවා, අනිත් පැත්තෙන් වින්දිතියෝ තව තවත් වින්දිතයන් බවට පත් වෙනවා. ඉතින් ඒක පොලිසියේ වගකීමක්. ඒක නිසා ඒක තමයි අපිට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය.